අයිබෝන් සබදහම අපිට අවනත කර ගන්නට පුළුවන් කියලා අපි විශ්වාස කළා. එනිසා අපි බොහෝ දේවල් කළා තාක්ෂණයේ දියුණුවත් එක්ක නවීන විද්‍යාවේ දියුණුවත් එක්ක මේ දේ අපිට කරන්න පුළුවන් කියලා අපි විශ්වාස කළා. ටයිටැනික් නෞකාව ගිලාපත් වීම පිළිබඳව චිත්‍රපටයක් නිර්මාණය වෙද්දී අපි ඒ පිළිබඳව පුදුමෙන් කතා කළේ. වර්තමාන ලෝකයේ තුල එවැනි දෙයක් වෙන්නට බෑ කියලා. නමුත් මේට සති කිහිපයකට කලින් ඉන්දුනීසියාවේ සබ් මැරිනියක් නාවික බටයන් සමග මුහුදුවත් වෙනවා. කොරෝනා වෛරසය වසර එකහමාරක් තිස්සේ මේ වන විට අපිට පීඩා කරනවා. සබා දහමට නොවන අවනත ලොවේ කිසිවක් නැහැ කියන ගීතය යලිත් වතාවක් යථාර්ථයක් බවට පත් කරලා තිබෙනවා. සිවිදස තොරතුරු විමසා බලමු විදේශ විත්ති විශ්ලේෂක ප්‍රවීණ මාධ්‍යවේදී විජය දිසානායක සමගින්. විජයයි පොන්. අයවන් දැෂ. මුලින්ම අපි අවධානය යොමු කරන්නේ අද දවසේ පිළිගැස්ම. ඊශ්‍රායල් සහ පලස්තීනය අතර දින 12ක් පුරාවට පැවති ගැටුම් නිමාටපත් කරමින් සටන් විරාමයක් ආරම්භ වුණා. මේ සටන් විරාමය තුන්වන දිනටත් ඉතාමත් සාර්ථකව ක්‍රියාත්මක කරන බව තමයි දැනගන්න ලැබෙන්නේ. दर्शन में सटन विरामी अदाल कुंदेसी मनोद की कारण तवमत निश्चित नेता पालस्तीन हमास संविधान सा इसल यात्रा मेवन विट सटन विराम क्रियात्मक मे मेवन सटन विराम क्रियात्मक मंगल मे गेट संबंध पार्श्व बहुम शत्रुदायक आरच मे गेट मेदी सिद्धन जीवित हाँ දේපල හානි වලක්වා ගැනීමට හැකියාවක් ලැබිලා තිබෙනවා. අපි දන්නවා දැන් මේ නවතම ගැටුම් ඇති වුණාට පස්සේ මේ මෑත ඉතිහාසයේ ඇති වුණු වඩාත් දරුණුතම ගැටුම් ඊට ඉහත 2014 වසරේ තමයි මේ දෙපාර්ශ්වය අතර ඉතාම බරපතල ගැටුමක් ඇති වුණේ. මේ නවතම ගැටුමෙන් පලස්තීන පාර්ශ්වයෙන් ගත්තොත් තෙන් පුද්ගලයන් 248 දෙනෙක් මරණයට පත් වෙලා තිබෙනවා. ඒ අතර කුඩා ළමයින් සිටිනවා 66 දෙනෙක්. ඉතින් මේ ගැටුම नतर कि सदापैत्किन अमेरिका एक्सज जनपदे इष्ट्रालेट बेन्यमें रजयट बालपेम कल बवट वार्ता फल यात्र मे गटु मे विशाल कार्यभार किटुकला मे ईजिप्त ये अतर मे मे गटु मे प्रतिपल हटियट अभी दख मे तुर्कियर अभी दख मैत काले तुर्कीय मे कलापीय बलवतुक हटियट मे इद्रियट प्रमीया नगरी मध्यधरणी सागर युल ग्रीसी अत्यक् साइप्रस अत्यक् अतिरगत्ताबुद अने कथट लिबिया वहा संबंध तुर्की इटुकल कार्यभारे मे रेसेप्ता एरडुगा मे खलापीय बलवतुगे भूमिका वंगदक्वत् मे गटु मेदी तुर्की अट मिथिकर लबिलतिबुन मे बल තරමක් අහිමි වූ බවට දකින්නට පුළුවන්. අපි දැක්ක මේ වාර්තා පළවෙනවා මේ පලස්තීන හමා සංවිධානයේ සහයට තුර්කිය මැදිහත් වීමක් සිදු කරන බවටත් වාර්තා පළවලා තිබුණත් ඇත්තටම දැන් මේ සටන් විරාම ක්‍රියාවලිය තුලත් තුර්කියට කාර්යභාරයක් හිමි වෙලා නැහැ. ඉතින් මේ ගැටුම හා සම්බන්ධව අපි මේ ඉතාම කෙටියෙන් අපි මේ මැද පෙරදිග කලාපයේ මේ ගැටුමේ ඉතිහාසයේ දිහාට අවධානය යමුකලොත් මේ වර්තමාන ඊශ්‍රායල් සහ පලස්තීන අතර පවතින මේ ගැටුමේ බොහෝ දුරට මූලාරම්භය මේ යුරෝප බලවත් රටවල් අරාබිකරයේ ඔටෝමානු අධිරාජ්‍යයෙන් තමන්ගේ අතට පාලන බලතල ලබා ගැනීමට දරන ලද අරගලයේ ප්‍රතිඵලයක් හැටියට මේ ගැටුමේ තරක සලකන්නට පුළුවන්. ওই තුර්කිය වර්තමාන තුර්කිය හැටියට අපි හඳුන්වන මේ ඇනටෝලියා ප්‍රදේශය ඔටෝමානු අධිරාජ්‍ය යටතේ තමයි පැවතුනේ. මේක එක පැත්තකින් නැගෙනහිර මොරොක්කෝ දක්වා ව්‍යාප්තව පැවතිය. අනෙක් අතට ඔය මුස්ලිම් ආගමේ ප්‍රධානම පූජනීය ස්ථාන හැටියට සැලකෙන මක්කම මෙඩීනා නගර දක්වා එවකට පැතිර පැවතුණා. 1529 වෙන විට ඔටෝමානු අධිරාජ්‍ය ඔය යුරෝපා සිටීම ගත්තොත් යුරෝපා සිටීමේ මැද තිබෙන මේ ඔස්ට්‍රියාවේ වියනා නගරය දක්වා ව්‍යාප්තව පැවතුණා. කොමුණත් 19 ශතවර්ෂ අගභාගයේ වෙනකොට මේ ආරම්භය වගේ වෙනකොට මේ ඔටෝමානු අධිරාජ්‍ය ක්‍රමක්‍රමින් බිඳ වැටෙන්න පටන් ගත්ත ඔය විශේෂම මේ පළවෙනි ලෝක සංග්‍රාමය වෙන විට මේ යුරෝපයේ යටත් පිජිතවාදී සහ අනෙක් අතට ඔය මේ යුද ව්‍යාපාරය සියොනිස්ට් මූවමන්ට් කියලා හඳුන්වන මේ ව්‍යාපාරයේ මැද පෙරදිග කලාපයට ක්‍රමක්‍රමින් ව්‍යාප්ත වන්නට පටන් ගත්ත. මොකද මේ 19 ශතවර්ෂයේ අග වෙන විට ඔය යුරෝපයේ උදහසට ලක් වෙලා සිටි යුද වූ ජනතාව අතීතයේ ඔය බයිබලගත වකවානුව තුල තමන්ට පැවති මේ යුද වූ ජනපද යලි පිහිටුවා ගැනීමේ අරමුණින් මැද පෙරදිග කලාපයට ඔවුන් ක්‍රමක්‍රමින් ප්‍රවේශ වීමට පටන් ගත්තා. විශේෂම රුසියානු භූමිය තුලත් යුදෙව්වරුන්ට එරෙහිව වැඩි විවිධාකාරයේ තාඩන පීඩන එල්ල වුණා. ඔය තියඩෝර් හර්සල් කියන මේ හංගේරියාවේ ඉපදුණු යුදෙව් ජාතිකයෙක් තමයි ඔය යුද ව්‍යාපාරයට
ඉතාම ශක්තියක් ලබා දුන්නේ කොහොම වුණත් 1897 ඔය මේ බේසල් ඩෙක්ලරේෂන් කියන මේ ප්‍රඥප්ති යටතේ යුදෙව්වරුන් පලස්තීන ප්‍රදේශවල තමන්ගේ රාජ්‍යයක් පිහිටුවා ගැනීම සඳහා ප්‍රකාශනයක් නිකුත් කළා කොහොම වුණත් මේකට ඇත්තටම ගත්තොත් නෛතික භාගයක් ලැබුණා මොකද පළවෙනි ලෝක සංග්‍රාමයේ ජයග්‍රාහී පාර්ශවය හැටියට බ්‍රිතාන්‍ය සහ ප්‍රංශය එකතු වෙලා ඒ වෙන විට උන් 1917 දී සම්මත කරගත් බැල්ෆ ප්‍රකාශනයේ මගින් යුදෙව්වරුන්ට පලස්තීන භූමිය තුල තමන්ගේ රාජ්‍යයක් පිහිටුවා ගැනීමට ඉඩ ප්‍රස්තාවක් නිර්මාණය කළා විශේෂම දෙවන ලෝක සංග්‍රාමයේ අවසානයේ වෙන විට පලස්තීනවන්ට මේ යුදෙව්වරුන් විශාල වශයෙන් පැමිණියා යතර යුදෙව් රාජ්‍යයක් නිල වශයෙන් මේ භූමිය තුල පිහිටුවා ගනු ලැබුවා ඉතින් මෙතනින් තමයි ඇත්තටම මේ ගැටුම නිර්මාණය වුණේ ඉතින් බොහෝ දුරට අපි බැලුවොත් එහෙම මේ ඊශ්‍රායල් රාජ්‍ය නිර්මාණය කිරීමට බ්‍රිතාන්‍ය ප්‍රංශය උදව් කරා නමුත් මේ වෙන විට අපි දන්නවා මේ ඊටාම වැදගත් භූමිකාවක් ඉටු කරන්නේ මේ මැද පෙරදිග කලාපය හා සම්බන්ධ වැදගත් නෙමෙයි මේ මේ ඊශ්‍රායල් හා සම්බන්ධ වැදගත් භූමිකාවක් ඉටු කරන්නේ ඇමරිකා එක්සත් ජනපදය දැන් අපි දකිනවා මේ යුද්ධෙන් විනාශයට පත් වුණු ප්‍රදේශ මේ පිහිසකර කිරීමේ කටයුතු දැන් මේක ඊටාම බහර දූර කාර්යයක් කවුද මේකට උර දෙන්නේ කියන කාරණය විශේෂම මේ කලාපීය රටවල් හැටියට ඊජිප්තුවට අනෙක් අතට ගල්ෆ් රටවලට විශාල කාර්යභාරයක් පැවරෙනවා මොකද මේ යුද්ධෙන් ඊටාම දැඩි විනාශයක් සිද්ධ වෙලා තිබෙනවා පලස්තීන ප්‍රදේශවලට අනෙක් අතට මේ වෙන විට මේ අපි දන්නවා කොවිඩ් 19 වසංගතයෙන් ඇති වෙලා තිබෙන බලපෑම මේ බෝම්බ ප්‍රහාරවලට බියේ පලස්තීන ජනතාව දහස් ගණනක් එකට ගාල් වෙලා හිටියා මේ තරණාගත කඳුරුවල ඔවුන් අතර කොවිඩ් 19 වසංගතයේ ව්‍යාප්ති වීම අවදානමක් පවතිනවා දැන් ඉතින් මේ අභියෝගය කොහොමද උර දෙන්නේ කියන කාරණය අනෙක් අතට මේ අවසාන වශයෙන් මේ යුද්ධය ඇත්තටම සැබෑ ජයග්‍රහකයා කවුද කියන කාරණය එක පැත්තකින් හමාස් සංවිධානය කියනවා තමන් දිනුවා කියලා මොකද මේ අර පලස්තීන අධිකාරිය බටහිරු විදිහ තමයි පලස්තීන අධිකාරිය තිබෙන්නේ මහමුද් අබ්බාස්ගේ නායකත්වය යටතේ ගාසා තීරයේ තමයි හමාස් සංවිධානයේ බලය තිබෙන්නේ නමුත් ජෙරුසලම් රැක ගැනීම සඳහා තමන්ට හැකිය වූ බවට හමාස් සංවිධානය ට දැන් කියා පාන්නට පුළුවන් කමක් තිබෙනවා ඒ අනුව මේ බටහිර ඌර සහ ගාසා තීරයේ දෙකේම හමාස් සංවිධානයේ බලය ඉදිරියේදී තහවුරු වන්නට ඉඩ කඩ තිබෙනවා අනෙක් අතට බෙන්නමින් නෙතන්‍යාහු දේශපාලන වශයෙන් අර්බුදයකට මුහුණ පා සිටියේ නමුත් මේ යුද්ධයේ ප්‍රතිඵලයක් හැටියට ඔහුට ඊශ්‍රායල් දේශපාලනය තුළ තමන්ට අහිමි වන යන බලය තාවකාලික හෝ රැක ගැනීමට අවස්ථාවක් ලැබිලා තිබෙනවා අනෙක් අතට මේ තවත් එක කාරණයක් දැర్శන මේ මේ යුද්ධයේදී මේ ඉරානයේ භූමිකාව තමයි මේ සාමාන්‍යයෙන් මේ සටන් විරාමය ඇති කර ගැනීමට ඊශ්‍රායලයටත් බර කරපු එක හේතුවක් තමයි මේ හමාස් සංවිධානයේ පෙර නොවිරු ආකාරයට රොකට් වෙඩි ප්‍රහාර එල්ල කළ මේ ඊශ්‍රායලයට මේකට ප්‍රධානම හේතුව උනේ ඔය මේ ඔය 1980 88 ඉරාන ඉරාක යුද්ධයේදී අර තාම දැඩි යුද ශක්තියක් තිබිච්ච ඉරාකෙන් එල්ලවෙන ප්‍රහාර හමුවේ ඉරානයේ රොකට් වෙඩි තාක්ෂණයට බොහෝ දුරට නැඹුරු වුණා මේ රොකට් වෙඩි තාක්ෂණය ඉරානයේ මේ බොහොම අර ගෙවල් ඇතුලේ නිෂ්පාදනය කරන රොකට් වෙඩි මේවා තමයි යොදාගත්තේ හමාස් සංවිධානයේ මේක ඇත්තටම ඊට පස්සේ ලෙබනනයට ගියා ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානයත් මේක පාවිච්චි කරා දැන් අපි දකිනවා හමාස් සංවිධානයෙන් මෙවර ඊශ්‍රායලයට පෙර නොවිරු ආකාරයකට මේ රොකට් වෙඩි ප්‍රහාර නගරවලට එල්ල වුණා. ඉතින් ඉදිරියේදී ඊශ්‍රායලය පලස්තීනයේ හමාස් සංවිධානයට එරෙහිව මෙහෙයුමක් දියත් කිරීමේදී දෙවතාවක් හිතා බලાવી. මම හිතන්නේ සටන් විරාමයේ කඩිනම් වීමටත් මේක හේතුවක් කියලා විශ්වාස කරන්න පුළුවන්. මිනිසාගේ ක්‍රියාකාරීත්වය නිසා මිනිසාට ඒ ආකාරයෙන් හානි සිද්ධ වෙනවා. ඒ වගේම සබදාහමත් මේ වන විට යම් යම් ආකාරයේ පීඩනයන් එල්ල කරනවා සමස්ත ජන සමාජය වෙත. ප්‍රජාතන්ත්‍රවාදී කොංගෝ ජනරජයේ ගිනි කන්දක් පිපිරියාමින් 25,000කට අධික පිරිසකට උන්හිටි තැන් අයින් වෙලා තියෙනවා. නිය කොංගෝ යනුවෙන් හඳුන්වන මේ ගිනි කන්ද පුපුරා යාමින් මේ වන විට මේ ජන ජීවිතයට විශාල බලපෑමක් එල්ල වෙලා තිබෙනවා. එක පැත්තකින් ජීවිත හානි වාර්තා වන මේ ගිනි කඳු පිපිරීම හා ඍජුව සම්බන්ධ නැතත් පුද්ගලයන් 15 දෙනෙකු මරණයට පත් වෙලා තිබෙනවා. එක පැත්තකින් රියානතුරු මේ ගිනි කඳු පිපිරීමත් එක්කම පලා යාමට තත් කිරීමේදී ඇති වෙච්ච ජීවිත හානි සහ ඒ වගේම මේ
සිරකරුවන් සිරකඳුරුන් පලා යාමට දරු ප්‍රයත්නයේ දී සිවි වෙඩි තැබීමකින් තවත් පුද්ගලයන් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත් වෙලා තිබෙනවා. ඒ අතර විශාල රමුම් පිරිසක් මේ ගිනිකන්ද පුපුරා යමින් මේ ඔවුන් අවතැන්ව සිටින බවක් තමයි මේ වාර්තා වන්නේ. එක්සත් ජාතීන්ගේ සංවිධාන UNICEF ආයතනයේ මේ වන විට ළමයින් 170ක් පමණ මේ අතුරුදන්ව ඇති බව වාර්තා කරනවා. ඉතින් විශේෂයෙන්ම මේ නැගෙනහිර දිග ප්‍රජාතන්ත්‍රවාදී කොංගෝ ජනරජයේ නැගෙනහිර දිග ප්‍රදේශයේ කිසිදු පූර්ව මේ අනතුරු ඇගවීමකින් තොරව, ඒ කියන්නේ අපි සාමාන්‍ය වෙ ට්‍රෙමර්ස් අරම එනවා ගිනිකන්දක් පුපුරා යෑමට පෙර බොහෝ කම්පන ඇති වෙනවා. නමුත් හිටි හැටියෙන් වගේ තමයි මේ පිපිරීම සිදු වෙලා තිබෙන්නේ. නිවාස 500කට පමණ හානි සිදු ඇති බවක් තමයි වාර්තා වන්නේ. රුවන්ඩා දේශ සීමාව ආසන්නයේ පීටි ගෝමා නගරයේ 5000ක පමණ පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා පලා ගොස් ඇති බවක් තමයි වාර්තා වන්නේ. වගේම තවත් 25000ක පමණ පිරිසක් වයඹදික ප්‍රදේශයේ අවතැන්ව සිටින බවක් තමයි වාර්තා වන්නේ. මේ වන විට මේ කලාපයේ මේ තුල හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරලා තිබෙනවා. අවසන් වතාවට මේ ගිනිකන්ද 2002 වසරේ තමයි පුපුරා ගියේ. ඒක ඉතාම දරුණු පිපිරීමක්. පුද්ගලයන් 100 ගණනක් මරණයට පත් වුණා. ඒ වගේම ලක්ෂයක පමණ පිරිසකට 2002 වසරේ ඇති වුණු පිපිරීමෙන් නිවාස අහිමි වූ බවක් තමයි වාර්තා වන්නේ. කොවිඩ් වසංගතය පාලනය කිරීම සඳහා එන්නත පිළිබඳව බලාපොරොත්තු තබාගෙන සිටියා. වසරක් මාස 3කට පස්සේ මේ එන්නත ලෝකෙට හඳුනා දුන්නා. නමුත් එන්නත පිළිබඳව දැන් තිබෙනව බලාපොරොත්තු පිළිබඳව යම් යම් ආකාරයේ ගැටලු තිබෙනවා. විශේෂයෙන්ම එන්නත ලබාගත් පුද්ගලයන්ටත් කොවිඩ් වැළඳීමේ අවධානමක් තිබෙනවා. ඒ නිසා එන්නත ලබාගත්තත් තමන් ආරක්ෂාකාරී වීම වැදගත් කියන කාරණයක් මතක් කරද්දී පුංචි දරුවන්ටත් කොවිඩ් ඇතිවීමේ කොවිඩ් රෝගී වැළඳීමේ අවධානමක් තිබෙන බවට වාර්තා වෙනවා. උදර්ශන මොනවද මේ අද වාර්තා කිහිපයක්. එකක් මේ ගාඩියන් වෙබ්බඩේ තිබෙන වාර්තාවක් children with covid. මේ covid children with covid මේක මේ දරුවන් අතර සාමාන්‍යයෙන් ওই විශ්වාසයක් තිබෙනවා මේ දරුවන්ට මේ covid 19 රෝගයෙන් නැතිවෙන බලපෑම අඩුයි කියලා. දරුවන්ට වැඩිය බොවින්නේ නැහැ කියලා. එක පැත්තකින් අනෙක් අතට දරුවන් එතරම් අසාධි තත්ත්වයට පත්වන්නේ නැහැ කියලා. නමුත් මේ ගාඩියන් වෙබ් අඩවියේ තිබෙන මේ වාර්තාවට අනුව බ්‍රසීලයේ ආශ්‍රිතව සිදු කරන ලද සමීක්ෂණයකට අනුව දරුවන්ටත් මේ රෝගී තත්ත්වයෙන් විශාල බලපෑමක් එන බවට තොරතුරු ලැබිලා තිබෙනවා. එතන බ්‍රසීලයේ පමණක් නෙමෙයි ඉන්දියාව ඉන්දුනීෂියාව වගේ රටවලත් මේ තත්ත්වය දකින්නට පුළුවන්. බ්‍රසීලයේ මේ වෛද්‍ය ෆාතිමා මරින්හෝ නැමැති මේ ඒ වෛද්‍යවරිය පසංගත රෝග විශේෂඥවරිය ඇය ප්‍රකාශ කරන ආකාරයට මේ සාමාන්‍යයෙන් විශ්වාසයක් තිබුණට මේ දරුවන්ට වැඩි බලපෑමක් පන්නේ නැහැ කියලා. එක පැත්තකින් මස්පිඩු වල වේදනාව, අනෙක් අතට මේ ඩයරියා තත්ත්වයන්, කැස්ස, උදරාබාධ, ඒ වගේම රෝහල් ගත කිරීම ගත්තට පස්සේ දරුවන්ටත් මේ රෝගී තත්ත්වයෙන් විශාල බලපෑමක් වෙන බව තමයි ඇය පෙන්වා දෙන්නේ. ඉතින් අප්‍රේල් මාසේ 15 වෙනිදා වෛද්‍ය මරින්හෝ ඉදිරිපත් කළ සංඛ්‍යාලේඛන වලට අනුව කොවිඩ් 19 රෝගයෙන් වයස අවුරුදු 9 දක්වා වූ දරුවන් 2216ක් මරණයට පත් වෙලා තිබෙනවා බ්‍රසීලයේ තුල. විශේෂයෙන්ම මේකට ඇතුළත් වෙන අවුරුද්දට වඩා අඩු ළමයින් 1397 දෙනෙක්. ඒ වගේම බ්‍රසීලයේ වයස අවුරුදු 9 දක්වා 0 to 9 බින්දුවේ සිට වයස අවුරුදු 9 දක්වා ළමයින් 67000ක් රෝහල් ගත කරලා තිබෙනවා. ඉතින් මේක ඊටාම අවධානය යොමු යුතු කාරණයක්. Let to grow coffee pro සතටින් සිටින්නයි සතටින් වැඩෙන්නයි from Nestle. ලෝක සෞඛ්‍ය සංවිධානයේ සෙනසුරාදා දිනයේ ඉල්ලීමක් කළා මේ පොහොසත් රටවලට මේ තම තමන්ගේ රටවල මේ වඩාත් මේ රෝගී බලපෑමට ලක්වන වයස් කාණ්ඩවල පුද්ගලයන්ට එන්නත්කරණය සම්පූර්ණ කරාට පස්සේ ඉදිරි එන්නත් මේ කොක්ස් වැඩසටහනට ලබා දෙන්නට කියලා. මොකද මේ ඇතැම් රටවල දැන් අපි බැලුවොත් එහෙම මේ කැනඩාව, ඇමරිකා එක්සත් ජනපදය වගේ රටවල දැන් ආරම්භ කරලා තිබෙන අවුරුදු 12 සිට 15 දක්වා දරුවන්ට මේ එන්නත්කරණය ආරම්භ කරලා තිබෙනවා. ඉතින් නමුත් අපි බැලුවොත් මේ ඔය පහළ ආදායම් සහ
ඉතාලම මේ අර low and low middle income countries කියලා හඳුන්වන පහළ ආදායම් ලබන රටවල මේ COVID-19 එන්නත් සැපයුම ප්‍රමාණවත් මදි සෞඛ්‍ය අංශවල ඇතැම් රටවල සෞඛ්‍ය අංශවල කාර්ය මණ්ඩලයට ලබා දීමට පවා එන්නත් ප්‍රමාණවත් මදි බව තමයි වාර්තා වන්නේ. ඉතින් මේ සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය තමන්ගේ අවධානය යොමු කරලා තිබෙනවා. අනෙක් අතට මේ දැන් අද තවත් වාර්තාවක් තිබෙනවා. ඒ තමයි මේ නයිජීරියාව තුල මොකද ඉන්දියාවට සමාන තත්ත්වයක් තිබෙන නයිජීරියාවේ මේ ජනගහනය ඉතාම ජනාකීර්ණ රටක්. නයිජීරියාව තුල මේ රෝගය ඉතා ශීඝ්‍රයෙන් ව්‍යාප්ති වීමේ අවධානමක් තිබෙනවා. මොකද නයිජීරියා සෞඛ්‍ය සම්මේලනයේ ප්‍රකාශ කරන ආකාරයට රටේ ජනගහනය නයිජීරියා මිලියන 200ක් මේ මිලියන 200න් වෛද්‍යවරු සිටින්නේ 40,000ක් පමණයි. ඒ කියන්නේ අර මේ ඩොක්ටර් පේෂන් රේෂියෝ එක ගත්තොත් එහෙම මේ වෛද්‍යවරුන් සහ රෝගීන් අතර මේ තියෙන අනුපාතය ගත්තොත් එහෙම සංවර්ධනය වෙමින් පවතින රටවල ඉතාම අඩුම අනුපාතයක් තමයි පවතින්නේ. ඒ කියන්නේ වෛද්‍යවරු ෆිසිෂන්ස්ලා 4 දෙනෙක්ට තියෙන රෝගීන් සංඛ්‍යාව 10,000ක්. ඉතින් මේ නිසා නයිජීරියා වගේ රටවල මේ තත්ත්වය වඩාත් සීඝ්‍රයෙන් ව්‍යාප්ති වීමේ අවධානමක් පවතිනවා. ඒ අතර ඉන්දියාවෙන් අද BBC ප්‍රවෘත්ති සේවයේ තිබෙනවා මේ බ්ලැක් ෆංගස් කියන රෝගී තත්ත්වය 9,000කට ආසන්න පිරිසකට මේ රෝගය බෝවි ඇති බවක් තමයි වාර්තා වන්නේ. මියුකෝමයිකෝසිස් කියන මේ රෝගී තත්ත්වය මේකේ මරණ අනුපාතය 50%ක් බොහෝ දුරට මේ මරණය වළක්වා ගත හැක්කේ ඇසක් ඉවත් කිරීමෙන්. ඉතින් මෑත මාස කිහිපය තුල ඉන්දියාව තුල මේ රෝගය ශීඝ්‍රයෙන් පැතිර යන බවක් තමයි BBC ප්‍රවෘත්ති සේවය ප්‍රකාශ කරන්නේ. විශේෂම අර මේ එක හේතුවක් කියලා කියනවා මේ COVID-19ට දෙන මේ රෝගයට ලබා දෙන අර ස්ටෙරොයිඩ්ස් නිසාත් මේ රෝගය මේකත් එක්ක සම්බන්ධයි කියලා. විශේෂම ගුජරාත් සහ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තවල සිද්ධීන් විශාල සංඛ්‍යාවක් වාර්තා වෙනවා. ඒ අතරම මේ ෂුට් අවුට්ස් වෙබ් අඩවියේ තිබෙනවාද ලිපියක්. මේක මේ වාර්තාව ඉදිරිපත් කරන්නේ Forbes සඟරාවේ ලෝකයේ සුපිරි ධනකුවරයන්ගේ මේ දත්ත ඇසුරෙන් මේ COVID-19 වසංගත සමය තුළ COVID එන්නත නිපදවීම හා සම්බන්ධව සමාගම්වල 9 දෙනෙක් මේ වෙනකොට බිලියනර්ස්ලා බවට පත් වෙලා තිබෙනවා. බිලියන ප්‍රතින් බවට පත් වෙලා තිබෙනවා. මේ වසංගතයේ පටන් ගත්තට පස්සේ මේකෙන් පේනවා මේ ඖෂධ සමාගම්වලට තිබෙන ඒකාධිකාරිය කොච්චරද කියලා. ඉතින් ඔවුන්ගේ ඒකාබද්ධ ධනය මේ අලුත් බිලියනර්ස්ලාගේ ඇමරිකාන් ඩොලර් බිලියන 19.3ක් හැටියට තමයි වාර්තා වන්නේ. මොවුන්ගේ ධනය දර්ශන ප්‍රමාණවත් ඔය පහළ ආදායම් ලබන රටවල සියලුම දෙනාට එන්නත් කරණය ලබා දීමට ප්‍රමාණවත් ධනයක් ඔවුන් උපයලා තිබෙනවා. ඒ අතර නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ අර වැක්සින් ට්‍රැකර් රිපෝට් එකක් තියෙනවා. ඒකේ තියෙනවා තාම මේ ලෝකේ දුප්පත්ම රටවල් 29ට තවම එන්නත් ගිහිල්ලා තියෙන්නේ ගෝලීය එන්නත් සැපීමෙන් 0.03. එතකොට 84%ක්ම එන්නත් ගිහිල්ලා තිබෙන්නේ ඉහළ ආදායම් ලබන රටවලට. ඇමරිකා එක්සත් ජනපදයේ ජනගහනයෙන් අඩක් පමණ අඩු ගාණ එකම එන්නතක් හරි ලබාගෙන තිබෙනවා. දකුණු ඇමරිකාවේ ජනගහනයෙන් 14%ක්, ආසියාවේ ජනගහනයෙන් 4.8%ක්, අප්‍රිකාවේ 1.2%ක් තමයි ඩියුක් සරසවියේ පර්යේෂකයන් විසින් නිකුත් කරන ලද සිදු කරන ලද සමීක්ෂණයක් අනුව තහවුරු වෙලා තිබෙන්නේ. ඉතින් අපි ඇත්තටම අපි අපේ රට ඉතාම හොඳයි මේ පැත්තෙන් ගත්තට පස්සේ. සම්පත් ව්‍යාප්ති විෂමතාවය බලපානා වගේම සාමාන්‍යයෙන් මේ එන්නත් බෙදාහැරීමකට යම් ආකාරයක සාධාරණත්වය පිළිබඳව ගැටලුම තියෙනවා. ලිතුවේනියාව බලා පියාසරමින් තිබෙනවා ගුවන් යානයක්. මෙය බෙලරුස් රාජ්‍යයට ඉහළ අහසේ පියාසරමින් තිබියදී බෙලරුස් රාජ්‍ය විසින් මේ ගුවන් යානය බලහත්කාරයෙන් තමන්ගේ ගුවන් තුරුපලක් වෙත ගෙනවා ගන්නවා. මේ රටවල් ටික පිටලා තිබෙන්නේ මේ බෝල්ටික් ප්‍රදේශයේ, බෝල්ටික් යුරෝපයේ සිටීමක බැලුවොත් එන්නේ ඔය බෝල්ටික් මුහුද. මේක තමයි ලෝකේ කුඩාම මුහුද. බෝල්ටික් මුහුද අද්දරව තිබෙන රටවල් තුනක් උඩින්ම තියෙනවා. මේ ඉස්සරහම තියෙනවා එස්ටෝනියාව, ඊළඟට ලැට්වියාව තියෙනවා, පල්ලෙහැන් තියෙනවා ලිතුවේනියාව. මේ දකුණු පැත්තෙන් තමයි බෙලරුසේ තිබෙන්නේ. ඉතින්
මේ ගුවන් යානය පිටත් වෙලා තිබෙන්නේ ලිතුවේනියාව බලා පියාසර කරමින් තිබිලා තියෙන්නේ මේ ලිතුවේනියාව බලා පියාසර කරමින් තිබුණු යානය ඇතන්ස් වලින් තමයි පිටත් වෙලා තිබෙන්නේ ලිතුවේනියාව බලා පියාසර කරමින් තිබුණු යානයට දැනුම් දීමක් කරලා තිබෙනවා බෙලරුසෙන් කිසියම් ආකාරයකට බෝම්බ තර්ජනයක් තිබෙනවා කියලා ඒ අනුව තමයි මේ යානය බෙලරුස් රාජ්‍යයට ගොඩ බස්සලා තිබෙන්නේ අනතුරුව මේ යානයේ සිටි මාධ්‍යකරුවෙකු බෙලරුස් බලධාරීන් විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා ඉතින් යානයේ ගමන පැය 7ක කාලයක් ප්‍රමාද වී ඇති බවක් තමයි වාර්තා වන්නේ දැන් මේ සම්බන්ධයෙන් යුරෝප රටවල් බෙලරුස් රාජ්‍යයට චෝදනා කරනවා විශේෂයෙන්ම මේ බෙලරුස් රාජ්‍ය ස්ටේට් ටෙරරිසම් රාජ්‍ය ත්‍රස්තවාදය යොදාගත් බවට යුරෝප රටවල් චෝදනා කරනවා ඉරානයේ නැෂ්ටික මධ්‍යස්ථාන පිළිබඳව තොරතුරු ලබා ගැනීමට තිබූ අවකාශය ජාත්‍යන්තර නිරීක්ෂකයන්ගෙන් ඉවත් කිරීමට ඉරාන බලධාරීන් පියවරගෙන තියෙනවා. ඔව් මේ ඉරාන නැෂ්ටික වැඩපිළිවෙල සම්බන්ධයෙන් අපි දන්නවා මේ ඇමරිකා එක්සත් ජනපදයේ 2015 වසරේ ඇති කරගත් නැෂ්ටික වැඩපිළිවෙලින් ඉවත් වීමෙන් අනතුරුව ඉරානයේ ක්‍රමක්‍රමයෙන් මේ ගිවිසුමේ කොන්දේසි වලින් ඉවත් වන්නට කටයුතු කළා. ඒ අනුව තමයි මේ ඔස්ට්‍රියාව කේන්ද්‍ර කරගත් එක්සත් ජාතීන්ගේ මේ අන්තර්ජාතික පරමාණු ශක්තිය ඒජන්සිය. මේ ඒජන්සිය මාස 3ක කාලයක් මේ නිරීක්ෂණය කිරීම සඳහා තෙහරාන පාලනය සමග එකඟතාවයකට පැමිණ සිටියා. මේ එකඟතාවය මැයි මාසයේ 22 වෙනිදායින් ඉකුත්ව ගියා. ඒ අනුව දැන් ඉරානය ප්‍රකාශ කරලා තිබෙනවා මින් ඉදිරියට අන්තර්ජාතික පරමාණු ශක්ති ඒජන්සිය නිරීක්ෂකයන්ට තමන්ගේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවල ඡායාරූප තොරතුරු ලබා දීම තමන් නතර කරනවා කියලා. ඉතින් මේ සම්බන්ධයෙන් අන්තර්ජාතික පරමාණු ශක්ති ඒජන්සියේ ප්‍රධානියා රෆායෙල් ග්‍රොසි ඊයේ දිනේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබුණා. නමුත් තවදුරටත් ඔහු තෙහරාන පාලනය සමග සාකච්ඡා කරමින් සිටින බවක් තමයි වාර්තා වන්නේ. ඒ අනුව අද දිනේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයට සම්බන්ධ අන්තර්ජාතික පරමාණු ශක්ති ඒජන්සිය මේ අර්බුදය පිළිබඳව තමන්ගේ ස්ථාවරය පැහැදිලි කිරීමට නියමිතයි. ඉරාකේ නායකයාට වුතේ එවගේම ලිබියාවේ නායකයාට වුතේ ඒදීම සිරියාවේ නායකයාට සිද්ධ වෙයි කියලා බොහෝ දෙනෙක් විශ්වාස කළා විශේෂයෙන්ම අරාබි වසන්තයේ ආරම්භ වීමත් එක්ක. නමුත් සිරියාවේ මහමැතිවරණය ලැබනවත් අද පැවැත්වෙනවා. ඔව් සිරියාවේ මේ එකක් මේ ගැටුම්කාරී තත්ත්වය පැවතුනත් අපි දැක්කා මේ අකණ්ඩවම මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලිය ඉදිරියට ගියා. තිබුණු සෑම මැතිවරණයකින් දැන් අපි දැක්කොත් මේ බටහිර ප්‍රධානම සටන් පාඨයේ උනේ දර්ශන මේ අසාඩ් මස්ට් ගෝ කියන එක අසාඩ් ඉවත් විය යුතුයි කියන එක. හැබැයි රටක මේ ජනායකින් තෝරාපත් කරගන්නේ ඒ රටේ ජනතාව මිසක් පිටස්සර පිරිස් නෙමෙයි. අපි දැක්ක මෑත කාලේ බොහෝ රටවල මේ ප්‍රතිවර්ණ ව්‍යාපාරවලදී ඔය බටහිර බලවත් රටවල් ඒ මැතිවරණ ව්‍යාපාරවලට මැදිහත් වුණා. ඉතින් අපි අද හෙට ඕන තැන් කියන 26 වෙනිදා මැතිවරණේ පැවැත්වෙන්නේ ඔය බටහිර ප්‍රධාන ධාරාවේ ප්‍රවෘත්ති වාර්තා දිගින් දිගටම පළවෙවි. එකක් තමයි මේ ප්‍රතිඵල ප්‍රතික්ෂේප කරයි. මොකද මේක දිනන්නේ අසාද් නිසා. දෙවෙනි කාරණේ තමයි ඇමරිකා එක්සත් ජනපදයේට මේ තමන්ගේ අර පපට් කෙනෙක් අපට කැන්ඩිඩේට් කෙනෙක් රූකඩ පාලකෙක් මේ සැරේ නැහැ ඉදිරිපත් කරන්නට. ඔබ කොහොමද කියන්නේ ජයග්‍රහණය කරන්නේ බෂර් අල්-අසද් කියලා? නෑ ඇත්තටම දැන් ඔය මෑත කාලයේ තිබිච්ච මැතිවරණ ව්‍යාපාරවල ප්‍රතිඵල දිහා බැලුවට පස්සේ මේ අසත්‍ය මේ විශාල වශයෙන් ජනප්‍රසාදයක් පළ වුණා. මොකද ඔය 2011 මාර්තු මාසයේ මේ ගැටුම්කාරී තත්ත්වය ඇති වුණාට පස්සේ ඔය සිරියානු අරාබි ජනතාව දර්ශන මේ මේ උන්ගේ ඉතිහාසය දිහා ගත්තට පස්සේ ඔය අපි සමහර විත අපි මේ කතා කරලා තියෙනවා ඔය සිරියාවේ ජනතාව දීර්ඝ කාලයක් තිස්සේ ඇතැම් විට 7 වසරකට වැඩි කාලයක් තිස්සේ මේ බටහිර බලවත් රටවල මේ මේ ව්‍යාපෘති වලට රෙහිව නැගී සිටි අභීත ජනතාවක් ඔවුන් අකණ්ඩවම මේ මේ තමන්ගේ මේ බටහිර ව්‍යාපෘතියට රෙහිව සටන් වැදුණා. මේ මේක මේක තමයි ඇත්තටම බෂර් අසාද් දැන් ඔහුගේ මේ මේ නව දුහුර කාලයක් සඳහා බොහෝ දුරට මේවර මැතිවරණයේදීත් ඔහුට සාර්ථකත්වයක් ලබා ගැනීමට හේතු වෙන ප්‍රධානම කාරණේක අනෙක් අතට ඔය මේ ප්‍රජාතන්ත්‍රවාදයේ නිදහස ගැන බොහෝ දුරට උදම්මනන ඇමරිකා එක්සත් ජනපදයේ බ්‍රිතාන්‍ය වගේ නැත්නම් ජර්මනි වගේ රටවල්
මෙවර මැතිවරණයේදී විදේශගතව සිටින මේ සිරියානු පුරවැසියන්ට තමන්ගේ රටවල සිටින ඡන්දය ලබා දෙන්න අයිතිය දෙන්නෙත් නැහැ. අනෙක් අතට සෞදි අරාබිය ඇමරිකාව කලාපේ හොඳටම සහාය පළ කරන රට සෞදි මැතිවරණ කවදාවත් තියන්නේ නැහැ. හැබැයි මෙවර මේ සිරියානු මැතිවරණයට අපේක්ෂක ලයිස්තුවක් ඉදිරිපත් වෙලා තිබුණා. විශාල පිරිසක් මැතිවරණය සඳහා මේ ඉදිරි නාම යෝජනා ඉදිරිපත් කළ තිබුණත් තිදෙනෙකුට තමයි අනුමැතිය ලබා දීලා තිබෙන්නේ. ඉතින් බොහෝ දුරට විශ්වාස කරනවා බෂර්ල සාත්‍ය සිග්වනි දුහුර කාලයක් සඳහා, කියන්නේ වසර 7ක දුහුර කාල සීමාවක් සඳහා යලිත් පතාවක් බලය ලැබේවි කියලා. ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම පිළිබඳව අපි පසුගිය දශක කිහිපයක සිටම කතා කරනවා. විශේෂයෙන්ම ගෝලීය උෂ්ණත්වයේ ඉහළ යාම තුළ හිමකඳු දේවීම, ඉන්පසුව මුහුදු ජල මට්ටම ඉහළ යාම, ඒ වගේම පාරිසරික හානීන් පිළිබඳව. ගෝලීය උෂ්ණත්වයේ ඉහළ යාම පිළිබඳව කතා කරද්දී ආක්ටික් ප්‍රදේශයේ උෂ්ණත්වයේ ඉහළ යාමේ ශීඝ්‍රතාවය අනෙකුත් ප්‍රදේශයන්හි ශීඝ්‍රතාවයට වඩා වැඩි බව තමයි වාර්තා වෙන්නේ. ඔව්, ආක්ටික් මේ ද්‍රව ප්‍රදේශ අපිට බොහොම ඈතින් පිටතලා තිබුණත් මේ ද්‍රව ප්‍රදේශ ආශ්‍රිතව මේ මොහොතේ සිදුවන මේ වෙනස්කම් මේක ඒ කලාපයට පමණක් නෙවෙයි මුළු මහත් ලෝකයටම දැඩි ලෙස බලපානවා. ඉතින් නවතම මේ වාර්තාවක් ආක්ටික් මොනිටරින් ඇන් ඇසෙස්මන්ට් ප්‍රෝග්‍රෑම් කියන මේ AMAP කියන වැඩසටහන ඉදිරිපත් කළ නවතම වාර්තාවකට අනුව ගතවුණු දශක පහක කාල සීමාව තුළ ආක්ටික් ප්‍රදේශය සමස්තයක් හැටියට ලෝකයේ සෙසු කලාපවලට වඩා තුන්ගුණයකින් මේ කලාපේ උෂ්ණත්වය වැඩි වී ඇති බවක් තමයි වාර්තාවන්නේ. විශේෂයෙන්ම 1971 සිට 2019 වසර දක්වා ආක්ටික් ප්‍රදේශයේ මේ මතුපිට පෘෂ්ඨයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 3.1කින් වැඩි වෙලා තිබෙනවා. ඒ වකවානුව තුළ ලෝකයේ සමස්ත උෂ්ණත්වය ඉහළාමේ සාමාන්‍ය සෙල්සියස් අංශක 1කින් තමයි වැඩි වෙලා තිබෙන. ඉතින් මේකෙන් පැහැදිලි වෙනවා ආක්ටික් ප්‍රදේශයේ ඉතාම සීක්‍රෙන් උණුසුම ඉහළ යමින් පවතින බවක්. ලෝකයේ දේශපාලනික උණුසුම ඉහළ යද්දී ආර්ටික් ප්‍රදේශයේත් උණුසුම ඉහළ ගිහිලා. විජේ බොහොම ස්තුතියි. අපි සමු ගන්නවා අදට සිව් දෙසින්. ඔබ ආරක්ෂා වුණොත් රට සුරක්ෂිතයි. අයබෝවන්.